ආයුබෝවන් ඔබ සියලුම දෙනාට ප්‍රභාලෝකන ජෝතිෂයේ YouTube channel එකට සාදරයෙන් සියලුම දෙනාව පිළිගන්නවා. ජෝතිෂයේ වාස්තු විද්‍යාව හස්තරේඛා ශාස්ත්‍රය පිළිබඳ විශේෂ වූ වීඩියෝ මාලාවක් මේ වෙනකොටත් ඔබට තිරණය කර තිබෙනවා. ඉතින් අද මම ඔබට ගෙනෙන්නේ සිහින පලාපල විග්‍රහය සම්බන්ධයෙන් ගෙනෙන තුන්වන වීඩියෝව. මීට පෙර සිහින පලාපල එක සිහින පලාපල දෙක වශයෙන් මා වීඩියෝ ගෙනාවා. එයින් බොහෝ ප්‍රතිචාර මාහට ලැබුණා. ඉතින් ඔබ සීලෝ දලාගේ දැනුවත් වීමටයි මෙම සිහින පලාපල තුන්වන වීඩියෝ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සිහින විශේෂයෙන් රාශියක් තිබෙනවා. මා බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් විවිධ වූ සිහින පලාපල විග්‍රහයක් ප්‍රභාලෝකන ජෝතිෂී YouTube channel එක තුලින් ඔබට තිරණය කරන්න. එහෙනම් අද මම ඔබට ගෙනෙන්නේ සතුන් සිහිනෙන් දුටුවොත් මොනවද එහි අත්වන සුභාසුභතා කියා. ඉතින් මෙය විශේෂ වූ වීඩියෝවක්. බොහෝ දෙනෙක් සිහින දකිනවා සතුන්, ඒ වගේම හිතා ගන්න බැරි සතුන් සිහිනෙන් දකිනවා. එහි පලාපල විග්‍රහයක් දැනගැනීමට ඔබ මහත් උනන්දුවක් දක්වනවා ඇති. ඉතින් අපි බලමු මෙම සතුන් සිහිනෙන් ඔබ දුටුවොත් ඔබට සිදුවන පලාපල විග්‍රහය කුමක්ද කියා. ප්‍රථමයෙන් අද ගෙනහල දක්වන සිහින පලාපල විස්තරේ ඔබ නාගයෙකු සිහිනෙන් දුටුවොත්, එනම් සුදු නාගයෙකු විශේෂයෙන් සිහිනෙන් දැක්වොත් එයි සිදුවන පලාපල විග්‍රහයයි මා දැන් මුලින්ම ඔබට ගෙනෙන්නේ. සුදු නාගයෙකු සිහිනෙන් දුටුවොත් ඔබ කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම බය වෙනවා. මොකද නාගයෙකු සිහිනෙන් දැකීම ඉතාමත්ම භයංකාර දෙයක් විදිහටයි සලකන්නේ. නමුත් සුදු නාගයෙකු ඔබ සිහිනෙන් දුටුවොත් විශාල ධනයකට උරුමකම් කියන්න හැකියාවක් පවතින ඉදිරි අනාගතයක සුබ ලකුණු තමයි ඔබට සුදු නායකු සිහිනෙන් පෙනීමෙන් ප්‍රබලව ගම්‍ය වන්නේ. ඒ වගේම තමාට උරුමයෙන් ලැබෙන යම් කිසි දායාදයක් තිබේ නම්, ඉඩම් දීපල, ඒ දායාදය ඔබට ලැබෙන කාලවකවානුව ඉතාමත්ම ළඟ බවයි ගම්‍ය වන්නේ. ඒ වගේම ව්‍යාපාරයක නිරත වන අයකුනම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ දියුණුව වඩාත් අති ප්‍රබල මට්ටමකට පත්වන සිහිනයක් විදියටයි සුදු නාගයෙකු සිහිනෙන් දැක්වොත් සිදුවන්නේ. ඉතින් අසුභ සිහිනයක් නෙමෙයි සුදු නාගයෙකු දැකීම. විශේෂයෙන් ඔබට පලාපල විග්‍රහයේ තේරෙන්නේ නැති ඉතාමත්ම සුභම සුභ සිහිනයක් තමයි සුදු නාගයෙකු සිහිනෙන් දැකීම. මීළඟ හිණය විදියට මා ඉදිරිපත් කරන්නේ ඔබ මීයන් සිහිනෙන් දකිනවා නම් එහි ඇතිවන පලාපල විග්‍රහයයි දැන් මම ඔබට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මීයන් ගැන හිතුවම ඉතාමත්ම පිළිකුල් සහගත වන සතෙක් විදියටයි බොහෝ දෙනෙක් සලකන්නේ. ඉතින් හැම ගෙදරකම මීයෝ සිටිනවා. එය සුලභ සලකුණක්. ඉතින් ඔබ සිහිනෙන් දකිනවා නම් ඔබට හිතන්නේ මොකද්ද ඒ පලාපලේ වන්න පුළුවන්? විශේෂයෙන් බොහෝ මිතුරන් ආශ්‍රය කරන අය ඉන්නවා නම් ඔබට මෙම හිණිය අනිවාර්යෙන් පේන්න පුළුවන්. එසේ පෙනෙනවා නම් මීයන් තමාගේ මිතුරෙකු හෝ තමා ළඟින්ම ඉන්න කෙනෙකු තමාට නොදැනීම තමාව ඉතාමත් අපහසුතාවයට පත්වන මර උගුලක් අටවන බවයි එයින් ගම්‍ය වන්නේ. මෙය සුවිශේෂ වූ හීනයක් විදියටයි සලකන්න ඕන. මක් නිසාදයත් ඔබට සතුරුකම් කරන මිතුරු වෙසින් සිටින අයෙකුගේ ප්‍රබල අගතියකට පත්වන සිහිනයක් විදියටයි මීයෙකු සිහිනින් දැකීමෙන් ගම්‍ය වන්නේ. ඉතින් ඔබ මේවැනි සිහිනයක් දැක්කනම් අනිවාර්යයෙන්ම ඉතාමත්ම ප්‍රවේසන් වන්න තමාගේ මිතුරන්ගෙන්, ඒ වගේම
ළඟම ඥාතීන්ගෙන් ඔබට උදාහරණයක් විදිහට කිව්වොත් මීයන් සීනෙන් දැක්කොත් ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ මිතුරන් සමග ප්‍රිය සම්භාෂණ සංගීත සංදර්ශන අවිලාවී වීදි සංචාරය නීතියට පටහැනි දේවල් සිදු කරනවා නම් ඔබ එයට සම්බන්ධ නොවුනත් ඕනා සිටීම නිසා ඔබට අනිවාර්යයෙන්ම දැඩි මට්ටමකින් බන්ධනාගාරගත වීමක් හෝ ජීවිත හානියක් සිදුවීමට හේතුවක් වනවා. ඒ හේතු වන්නේ ඔබේ මිතුරා කරන දෙයකින්. ඒ මතක තබා ගන්න. ඉතින් මෙම හීනය සමස්ත හීනයන් වලට වඩා ඔබට යම් ප්‍රබල මට්ටමක දරුණු අනතුරක සේයාවක් පින්නන සීනයක් විදියටයි සිහින පලාපොළවල හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ සිහින දැක්කොත් තමාගේ මිතුරන් ඥාතීන් ඉතාමත්ව පරිස්සමින් ආශ්‍රය කරන්න. ඉහත දැක් වූ කාරණා සම්බන්ධයෙන් ඔබ වඩාත් සැලකිලිමත් වීම මෙම සිහිනේ වෙන ප්‍රතිඵලය ඔබට නොවීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි හීන නිතර නිතර දකිනම් තමාට අනිවාර්යයෙන්ම යහළුවෙකු හෝ ඥාතියෙකු නිසා හිරබන්ධනයකට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඔබට මෙවැනි පලාපල විග්‍රහයන්ගෙන එන්නේ ඔබ බය කිරීමට නෙවෙයි. නමුත් මෙවැනි සිහින දැක්කොත් යම් කිසි ආකාරයෙන් ඔබට බේරීමට ඉවහල් වන නිසා ඉතින් මේ ඉදිරිපත් කරන සියලු සිහින පලාපල ගැන ඉතාමත්ම ප්‍රබල මට්ටමකින් ඔබ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මීළඟට ඉදිරිපත් කරලා තිබෙන්නේ විශේෂයෙන් ගැරණියකු ඔබ සිහිනින් දැක්කොත් කුමක්ද සිදුවන පලාපලය. ඉතින් බොහෝ දෙනෙක් ගැරඩියන්ට කැමති නෑ. ඉතින් එය විශේෂයෙන් පවසන්න ඕන දෙයකුත් නෙවෙයි. ඉතින් බොහෝ දෙනෙක් පිළිකුල් කරන සතෙක් විදිහටයි ගැරඩියා හඳුන්වන්නේ. ඉතින් විශේෂයෙන් ගැරඩියෙක් ඔබ දැක්කොත් අනිවාර්යෙන් විවාහක කෙනෙක් නම් ඒ වගේම ආදර සම්බන්ධතා පවත්වන කෙනෙක් නම් උගාක් ප්‍රවේසන් විය යුතුයි. මක් නිසාදයක් පහත් ගති පැවතුම් ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයක් ඇසුරක් නිසා ඉතාමත්ම දරුණු මට්ටමේ නින්දා අපහසයකට ලක්වන්න සිදුවන බැවින්. ඉතින් ඔබ විවාහක කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තම ආශ්‍රය කරන අය ගැන වඩාත් සැලකිලිමත් වෙන්න, ඔවුන්ගේ යෝජනා වලට ඔබ එකඟ නොවීමට වග බලාගන්න. ගැරඩියන් ඔබ සිහිනින් දැක්කොත් එය අනිවාර්යයෙන්ම දැඩි අවමානයකට නින්දාවට ලක්වන ක්‍රියාවකට ඔබට සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බැවින්. ඉතින් මේ පවසන සිහින පලාපල වලින් ඔබව ගලවා ගැනීමට ඔබට උදව්වක් වීමටයි අප විශේෂයෙන් මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ සිහින විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින් ඉතාමත්ම අත්‍යවශ්‍ය වන සිහින පලාපලයක් තමයි අද මම ඔබට ගෙනෙන්නේ. ඉතින් මේ ගැන වඩාත් ඔබට අත්දැකීම් ඇති සමහරක් අයට ඉතින් ඔබ බලන්න මේ කියන පලාපලේ මේ විදිහට මේ සත්තුන් ඔබ දැක්කා නම් ඔබට මේ අන්තර්ගත වන පලාපල වික්‍රාය බොහෝ දුරට ඔබට මේ වනකොටත් සිදුවලා ඇති. ඉතින් ඒ වගේම ගැරඩියන් ඔබ නිතර නිතර දකිනම් අනියම් සමඳතා පවත්වනවා නම් එවැනි කටයුතු වලින් වහා ඉවත් වීමට සිදුවනවා. මෙය අංගවන ප්‍රබලම සංඥාවක් විදියටයි හඳුන්වන්නේ. එසේ නොමුතු වූහොත් බොහෝ දුරට තමාගේ පෞල් ජීවිතයේ ආදර සම්බන්ධතාවය අනිවාර්යයෙන්ම විරසක වීමට ඉඩ තිබෙනවා. පහත් ජති පැවතුම් ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු ආශ්‍රය කිරීම තුළින් ඔබට වඩාත් අගතියක් සිදුවන සිහිනයක් තමයි ගැරඬියෙකු සිහිනෙන් දිටුවීම. ඉතින් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඔබගේ මෙවැනි සිහින දකිනවා දුර්ලභයි. නමුත් අනිවාර්යෙන් මේ සිහින දැකපු අය අපට හම්බුලා තිබෙනවා. ඔවුන් මේ වෙනකොටත් දැඩි
නින්දා අපහස වලට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂ ව්‍යාපාරිකින් ඒ වගේම උසස්ම තලයේ හිටපු දේශපාලකයන් ඒ අතර බොහෝ දෙනෙක් සිටිනවා. ඉතින් ඔබට ඔබත් මෙවැනි හීන දැක්කා නම් අනිවාර්යයෙන්ම ඉහත දැක් වූ පලාපල වික්‍රය ගැන මතක තබා ගන්න වඩා වඩා ප්‍රවේශන් වීම වැදගත් වෙනවා. කලුනාගේකු සිහිනෙන් දුටුවොත් කුමක් සිදුවේද? ඉතින් බොහෝ දිනක් මං හිතනවා කලුනාගයන් දැක ඇති සිහිනෙන්. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිඵලත් අපිට පවසලා තිබෙනවා. බොහෝ දිනක් බයෙන් ඉතාමත්ම අසරණ තත්ත්වයට පත්වන ජීවිත බැලුවොත් අනිවාර්යයෙන්ම කරුණාගේකු නිතර නිතර මාසෙට දෙතුන් පාරක් සිහිනෙන් දකින අවස්ථා අප දැක තිබෙනවා. ඉතින් කරුණාගේකු සිහිනෙන් දැක්කොත් එයින් ප්‍රධාන වශයෙන්ම ගම්‍ය වන්නේ ඔබ විශාල අගතියට පත්වනවා. තමාගේ ආර්ථිකය, පවුල් පසුබිම, විවාහය හැම අතකින්ම අසාර්ථක තත්ත්වයට පත්වන සිහිනයක් තමයි කරුණාගේකු ඔබ සිහිනෙන් දැකීම. ඒ වගේම කරුණාගේකු ඔබට දෂ්ටනයක් සිදු කරනවා සිහිනෙන් දකිනම් එයින් ගම්‍ය වන්නේ විශාල ස්වභාවික අනතුරකට ඔබ ලක්වන බවයි. අනිවාර්යයෙන්ම එය ස්වභාවික අනතුරක්, විශේෂයෙන් ගං වතුරකට හසු වීම, නාය යාමකට හසු වීම, පාරේ සිදුවන හදිසි අනතුරක්, ලයිට් කණුවක් කඩා වැටෙන්න පුළුවන්, ඒ වගේම ගසක් කඩා වැටෙන්න පුළුවන්, එවැනි දැඩි අනතුරකට පත්වන සිහිනයක් තමයි කරුණාගේ සිහිනෙන් දැක්කොත් එහි පලාපල විග්‍රහය ගෙනෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මෙවැනි සිහිනයක් දුටුවොත් අනිවාර්යයෙන්ම දැඩි මට්ටමකින් කල්පනාකාරී වීම වැදගත් වෙනවා. නිතර නිතර මාස දෙක තුනක් ඇතුළත අවස්ථා දෙක තුනකදී හෝ හතරකදී ඔබ සිහිනෙන් දුටුවොත් එම සිහිනය අනිවාර්යයෙන්ම හිත දැක් වූ පලාපල විග්‍රහයේ යම් කරුණකින් ඔබ දැඩි ලෙස පීඩාවට පත්වන සිහිනයක් තමයි කරුණාගේකු සිහිනෙන් දැකීම. මීළඟට මීමැසි රංචුවක් ඔබ සිහිනෙන් දැක්කොත් කුමක්ද එහි ඇතිවෙන පලාපලේ? ඉතින් මීමැසි රංචුවක් කියන්නේ විශේෂයෙන් ඉතාමත්ම පරිසරයට ඒ වගේම අපට බොහෝම ප්‍රයෝජනවත් වෙන සතෙක්. ඉතින් කලාතුරකින් තමයි මේ සිහිනය දකින්නේ. මීමැසි රංචුවක් අනිවාර්යයෙන්ම දැක්කොත් එයින් ප්‍රධාන වශයෙන්ම කියාපාන්නේ ඔබේ අනාගත ආර්ථික දියුණුව ඉතාමත්ම ළඟ ළඟ එන බවයි. විශේෂයෙන් නොසිතූ ධනලාභයක්, ඒ වගේම තමා කරන ව්‍යාපාරය අති සාර්ථක මට්ටමකට පත්වන ව්‍යාපාරයක් බවට පත්වීමේ ප්‍රධානම මං සලකුණක් විදියටයි මීමැසි රංචුවක් සිහිනෙන් දැක්කොත් එයින් පිළිඹු වෙන්නේ. ඉතින් ඔබ කලබල වෙන්න ඕනේ නැහැ. මෙය ඉතාමත්ම සුභම සිහිනයක්. විශේෂයෙන් ධනය සම්බන්ධයෙන් වන ප්‍රධාන සංකේතයක් විදියටයි, දියුණුව ප්‍රධාන සංකේතයක් විදියට මීමැස්සා නම් කරනවා. ඉතින් ඔබ මෙවැනි ආකාරයේ රංචුවක්ම දැක්කොත් එය හදිසි ධනලාභයක්, ප්‍රබල මට්ටමේ ලොතරැයි ජයග්‍රහණයකට උරුමකම් කීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම තමාට හිමි වෙන්න ඕන ධනයක්, ඒ වගේම ප්‍රබල මට්ටමකින් හිමිවීමේ භාග්‍ය උදාවන සිහිනයක් විදියටයි මීමැසි රංචුවක් සිහිනෙන් දැක්කොත් පලාපලය කියාපාන්නේ. ඉතින් ඒ වගේම මෙම සිහිනය මාස හතරක් ඇතුළත ඔබ දෙතුන් පාරක් ඔබට දැක ගන්න හැකියාව ලැබුණොත් එයින් ගම්‍ය වන්නේ ඉතාමත් ප්‍රබල කෝටිපති ව්‍යාපාරිකයෙක්, එසේ නැත්නම් ප්‍රබලම ලොතරැයි ජයග්‍රහණයක උරුමකම් කියන්න
හැකියාවක් පවතින සීනියක් විදියටයි මෙම මීමැසි රංචුව සීනෙන් දැක්කොත් ඒ බලාපලය ගෙනෙන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න ඕන සුබ සිහින දැක්කොත් අනිවාර්යයෙන්ම ඔබ සුබ සිහිනය ඔබ රහසක් විදියට පවත්වා ගන්න. මෙය අනිවාර්යයෙන්ම කාහටවත් පවසන් නරකයි ඒ යථාර්ථයක් බවට පත්වනකම්. ඉතින් ඔබට ඒකයි අපි මේ සිහින පලාපල සුබ අසුබ සිහින ගැන පලාපල වික්‍රාය මම ඔබට ගෙනෙන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න සඳහන් කරන සුබ සිහින කිසිම විටකත් කිසිම කෙනෙකුට නොපවසා ඉන්න ඔබ වගබලා ගන්න. එසේ පැවසුවොත් එම සිහිනය අනිවාර්යෙන්ම ඉතාමත්ම දුර්වල වෙන තත්ත්වයක් බවටයි පත්වන්නේ. එය අනිවාර්යෙන්ම ඔබ මතක තබා ගන්න. මීළඟ සිහිනය විදියට මම ඉදිරිපත් කරලා තිබින්නේ ඉතාමත්ම දුර්ලභ සිහිනයක් අශ්වයින් සිහිනින් දැක්කොත් කුමක්ද සිදුවන්නේ. ඉතින් ඔබ දන්නවා ඇති සත්ව ලෝකයේ ඉන්න විශිෂ්ටම සත්වයෙක් තාමත්ම ජව සම්පන්න සත්වයෙක් එවැනි සතෙක් ඔබ දුටුවොත් කුමක්ද සිදුවන්නේ. ඉතින් අශ්වයෙක් ඔබ දුටුවොත් ඒ ඉතාමත්ම සුබම සුබ සිහිනයක් විදියටයි හඳුන්වන්න පුළුවන්. අශ්වයා මොන පාටින් වුණත් අශ්වයෙක් දැක්කොත් අනිවාර්යයෙන්ම ප්‍රබල ජීවිත පරිවර්තනයක් අනාගතයේ සිදුවන ප්‍රධානම සලකුණක් විදියටයි එම සිහිනය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ විවාහය සඳහා කෙනෙකු නොමැතිව දුකින් සිත්යවලින් සිටිනම් ඔබගේ විවාහය අනාගතයේ සිදුවන බව පෙන්වන ප්‍රධානම සලකුණක් විදියටයි අශ්වයින් සිහිනින් දැකීමෙන් කියාපාන්නේ. ඒ වගේම ආර්ථිකය ඉතාමත්ම ප්‍රබල මට්ටමකට පත්වනවා. රැකී රක්ෂාව නොසිතූ අයුරින් දියුණුවකට පත්වන සිහිනයක් තමයි අශ්වයින් සිහිනින් දැක්කොත් සිදුවන්නේ. ඒ වගේම ප්‍රසිද්ධ වන අය විශේෂයෙන් දේශපාලඥයින් ප්‍රබල ව්‍යාපාරිකයින් තමාගේ ව්‍යාපාර කටයුතු ඒ වගේම දේශපාලන කටයුතු වලින් ප්‍රසිද්ධ වන ප්‍රධානම සලකුණක් විදියටයි අශ්වය සිහිනින් දැක්කොත් සිදුවන පලාපල විග්‍රහය. එය විපරීතම වන සිදුවීමක් ප්‍රබල මට්ටමේ ධනයෝග උදාවන සිහිනයක් විදියටයි හඳුන්වන්න පුළුවන්. ඉතින් මම ඉහතින් ඔබට දැක්වුවා සුබ සිහිනයක් දුටුවොත් එය අනිවාර්යයෙන්ම කිසිම කෙනෙකුට නොපවසා සිටීම වැදගත් වෙනවා. මෙම සුබ සිහින ඔබ මාස 4කට 5කට අවස්ථා 2 3කදී දකිනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රබලම මට්ටමේ තත්වයකට පත්වනවා. ඉතින් මෙම සුබ සිහින වෙන කිසිම කෙනෙකුට පවසන්නපා ඒ යථාර්ථයක් බවට පත්වනකම්. ඒ යථාර්ථයක් බවට පත් වූත් පමණක් මෙම සිහිනයක් මාදුටුවා මෙන්න මේ විදිහට කියා ඔබට පලාපලයක් යම් කිසි මට්ටමකින් කියන්න පුළුවන්. අසුභ සිහිනයක් දුටුවොත් මා සඳහන් කළ අසුභ සිහින අනිවාර්යයෙන්ම හමුවන ඔබගේ මිත්‍රයන්ට ඥාතීන්ට පැවසීමෙන් එහි සිදුවන අසුභ පිහිටීම් යම් මට්ටමකින් දුබල තත්ත්වයකට පත්වන්න හැකියාවක් තිබෙනවා. ඉතින් මේ සිහින පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න සුභ සිහින අසුභ සිහින වශයෙන් මා ඉදිරිපත් කරලා තිබෙන සිහින ගැන එහි දැක්වූ කරුණු ගැන ඔබ වඩාත් සැලකිලිමත් වන්න. සිහින පලාපල 3 වෙනි වීඩියෝයෙන් ඔබට ඉදිරිපත් කර මෙම සිහින ගැන අන් අය දැනුවත් කරන්න, මෙම වීඩියෝව ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, යම් ප්‍රශ්නයක් ඇත්තම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මෙවැනි වූ වීඩියෝකින් හමුවනතුරු ප්‍රභාලෝකන ජ්‍යොතිෂී YouTube channel එකෙන් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.